අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් ආයේ කමනා ඉදිරිපත් කරු මහත්මිය ඔබ මම ලයින් එකේ රැඳී ඉන්නේ මේ ඒ පාද මයික්‍රෝ ඔෆ් කරගන්න. ඔය දැන් සාකච්ඡා කරු මහත්මිය තමන්ගේ කමනා ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මම ඉදිරිපත් කරන්නේ. ඔව් තමන් කමනා ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මට ලැබිලා තියෙන උපදේශය තමයි පළවෙනි අංශෝ මනසිකාරයේ දෙවෙනි අධ්‍යයන ධර්ම කරුණු මෙනෙහි කිරීම සම්මාසය. ධර්ම කරුණු මෙනෙහි කිරීම මූලික උපදේශයයි අනුපදේශයත් කෙටි වෙන්න ඕනේ. වෙනත් දැනගැනීම් දර්ශනා වෙනවා කියන එක තමයි දීලා තියෙන සම්මාසය. ඒ අනුව දවසේ වැඩ කරන සෑම වෙලාවකම සම්මාසය ධර්ම කරුණු මෙනෙහි වීම සිදු වුණා. අවසානයේට ලැබපු අත්දැකීමක් එක්ක සම්මාසය ධර්ම විස්තර කරන්නේ සෑම දැනගැනීමකදීම කමටහනට මම බන අහන්න සෑම දැනගැනීමකදීම මම බන සෑම දැන මම සෑම මා සෑ මා ඒක කියන අතර සාමනාස එතෙන්දි අර දැනගැනීම උපදෙස් ආශියක් එතන ආව සාමනාස එතෙන්දි මම බණ අහන්න කියලා එතන අනුගත වීම සිද්ධ වුණා සාන්නාංශ මට මා කියලා එතන සංසිඳීම කොහේ එතන සාන්නාංශ අත්දැකීම එතන සමාධිමත් ස්වභාවයක් වගේ අත්දැකලා එතනින් අවසන් වුණා සාන්නාංශ භාවනාව එපමණ වර්තමාන දින අවබෝධයම අතන සංසාර ධර්ම කරුණු කෙටි වීම මත සාමත මුල්ලව සෑම දැනගැනීම සාමිනා එතන මම අමගේ අත්දැකීම එතන විචාරයක් වගේ එතන අත්දැකීමට කොටු වීමක් තියෙනවා සාමිනාංශ ඊළඟට ඒ හැම තැනකම එතන ඒ අත්දැකීම කොටු වන බව සාමිනාංශ එතන තේරෙනවා එතන ඊළඟට ඒ විදිහට සානුපතනර සමාධිය කියන එක තමයි මට එතන තේරුණේ සාමහස. අර වෙනස් වීම අත්දකින වගේ ස්වභාවය සාමහස. කම් රාශිය කිදිරිපත් කරා. අවබෝධුනේ මොකද්ද කියලා ප්‍රශ්නේ උත්තරයක් දෙන්න බෑ සරලව. උත්තර කිව්වත් තියෙන උත්තර කිව්වේ. අවබෝධයේ සාන්තිකම් එතන කොටු වීම තුල සාමහස මම සමාධිමත් ස්වභාවයකට පත් වෙනවා කියන අවබෝධය තමයි තියෙන්නේ සාමහස. මොනින් සාක්ෂි සානසර සෑම එතනර දැන ගැනීමයි අමරහණක් කෙටිවීම තුල සාමනංශ එතන ඒ කෙටිවීම තුල තම සාමනංශේ අවබෝධයටපත් වෙන්නේ මම ඥාන තුල ඉන්න අවබෝධයක් තමයි එන්නේ එතන සාමනංශ ඥාන තුල ඉන්නවා හරි ඔය කියන අවබෝධයට අදාළ සාක්ෂි ඉදිරිපත් කරන ප්‍රකාශනයක් කරන්නේ එතන සාමනංශර ඒ සෑම දැන කියන කියලා ඊළඟට මම බණ කියන්න කලින් සාමිනාංශ එතන මේ දැනගැනීම් ටිකක් එනවා සාමිනාංශ. විචාරයක් සිද්ධ වෙනවා කියන එතන අවබෝධයක් තියෙන එතන මට එන්නේ සාමිනාංශ එහෙකට එකක් කියන්නේ අර උපදේශ කෙටිවීම සංසිඳීම වගේ ඒ වගේ දැනගැනීම් රාශියක් එතන එනවා එකක් හරියට තෝරගන්න බැරි තරමට ඊළඟට මම යන්නේ මම බණ කියන දැනගැනීම. එතන. ඔය තමන්ට මොකක්ද තියෙන්නේ? දේන අත්දැකීමනේ ඉදිරිපත් කරන්නේ. එහෙම සාමයි. මේ අත්දැකීම මත තමන් තියෙන ධර්මයේ පැත්තෙන් තියෙන අවබෝධය මොකක්ද? එතන ස්වාමිනසර විචාරයක් විලා තමයි එතන මේ අර දැනගැනීමටපත් වෙන්නේ කියන එක සාමිනහස මෙතන. ඒ කියන්නේ යම්කිසි ක්‍රියාවලියක් සිදු වෙලා තමයි අතන ඊළඟ දැනගැනීමටපත් වෙන්නේ කියන අවබෝධය තමයි එතන එන්නේ සාමිනහස. නෝඩු ਵਿਚාරයක් කියන මකෙන්නේ කොහෙන්ද? එතන සාමිනහර දැනගැනීම් ගොඩක් යනවනේ එතන මම කරන මම උත්සාහ දරන්නේ අතන කමටහනට යන්න ඒ උත්සාහ දරුවට ඊළඟ ඊට ඇතුලෙන් තව ටිකක් තවත් ඇතුලෙත් දැනගැනීම් රාශියක් යනවා සාමිනහංශ මොනවද යන දැනගැනීම් ඒ දැනගැනීම් රාශියෙන් තමයි දැනගත් දැනගැනීම් කීපයක් කියන්නේ බලන්න
එකෙන් කෙටිවීම සංසිඳීම අන්නේ වගේ එනවා ස්වාමීන් වහන්සේ ඊළඟට එන ටික මොනවද කියලා අර ඒ කියන්නේ උපදේශ ටික එනවා කියන වගේ හැඟීමක් තමයි එතන තියෙන්නේ මට ස්වාමීන් වහන්සේ තීරණ ਵਿਚාරයක් කියන්නේ මොකද එතනට දැන ගැනීම ගොඩක් එනවනේ ස්වාමීන් වහන්සේ එතනින් ඊළඟට මම යනවා නැවතත් යවෙන්නේ අතන මම බණ කියන මම කමටහනට යවෙන්නේ අතන එතකොට මොන ਵਿਚාරය කියන්නේ දැන් කලුණු කියලා දෙනවනේ ඔය නෝන්ලා ਵਿਚාරය කියන උත්තරේ වැරෙත් දැනටයි කියන්නේ කියලා මිටිපිටත් ඇහිලා තියෙනව නේද එහෙමයි ස්වාමීන් වහන්සේ ඒකත් අර කලින් ඕනේ ගූවාගේ මේක කරාම අර කරන්න පුළුවන් කියලා වගේ හිතාගෙන ඉන්නව එන්නේ ඒක තමයි වෙලා තියෙන්නේ අයියෝ සාකච්ඡා කරපුවේ තේරෙනවා මොනෝනනේ රැලි කියන අන්නේ තන ඊ උණ ගන්න ඔය කට්ටියෝ මොනව ਵਿਚාරේ විත්තක්කේ කියන එක ඔය සියලු දෙනාම තාම මේ භාවනා කරන ඊළ මට්ටු ඉන්න අය තාම තේරුම් ගන්න නැහැ ඊයේ තමයි උන්වගේ සාකච්ඡා කරේ යම් කිසි මට්ටමකට ප්‍රමාණයකට සාකච්ඡා සම්බන්ධිතා සමහර වෙන්දර ඉන්න පුළුවන් මේ ලයි ඒක නිසා ඒක තේරුම් ගන්න ඔය තැඟ වලට උනා නම දාන එක නතර කරගන්න ඒක ਵਿਚාරේද විතක්කේද අරකද මේකද කියන පැත්තකින් තියාගන්න ඒක තමන්ගේ අත්දැකීම විතරක් පිළිඅරගන්න අත්දැකීම් පිළිඅරගෙන නම් අත්දැකීම් මත මේ ගමන යන උත්සාහ කරනවා නම් ඔය වැඩේ කරගන්න පුළුවන් ඔය නෝන දැන් ඔය ඉදිරිපත් කරන අත්දැකීම තමයි ඊ සාකච්ඡාවට භාජනය වෙන්නේ ඕකේ ඩෙන්ටිකල් ඊගෙන ෆොටෝකෝපි එකක් තමයි තිබුණේ එතන හැබැයි මේ මහත්මිය ඒක අර දැනගැනීම වල විස්තරගතනේ කරා ඌට වඩා විස්තරාත්මකෝ එච්චරයි වෙනස ඒක තමයි තිබුණ සාකච්ඡාවට භාජනය වුණේ ඉදිරිපත් කරන ගමනාවලිය ඉදිරිපත් කරන අවස්ථාවේදී බිඳුවේ තිබුණ එක තමයි තිබුණ සාකච්ඡාවට භාජනය වෙන්නේ මොනවා හේතුවක් තමත් කොයි හරි ඉන්න අර අපතේ තමයි ගමන ඉදිරිපත් කරෙත් මේ 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 කවුද මේ ඔය මේ මුකුන්ද කියන්නේ උන්ට මේ ආල්පාරුවේ ගමන සාකච්ඡා කරේ අන්තිම ඕකම තමයි ඕනෝන හිටියන ඕනෝනගේ සාකච්ඡා යන තිබ්බේ ඊයේ දිරාට ඕනෝන හිටියනේ ඉන්දා හල්පාරු කමනන් තමයි ඊයේ පහද පහන්නේ පමරදුව දියලා. මේ සාකච්ඡාවට ඒ නිසා උතන මේ ඔය අත්දැකීමේ තියෙන විශාල කොටසක් ඕක. ඒබැවින් නෝනෝ ඒක නිර්වචන දාලා වචන දාලා ඒක කා ගන්න හදන්නේ ඔය. පොවිතෝ නෝනලා තියෙන පොදු ස්වභාවයක් ඒක. ඉතින් පෞද්ගලික ප්‍රශ්න නේ ඕක. ධර්මයේ ස්වභාවය ඕකම තමයි. ඒකෝද උතනින් ගන්න තියෙන පාඩම මොකක්ද? සංස ධර්ම කරුණු මෙනෙහි කිරීම අර එතෙන්දි වචන නොදා සාමනාසිතන ධර්ම කරුණ අතන සමා ධර්ම කරුණු මෙනෙහි වීම අත්දැකීම කොටු කරගෙන ඒ තුල ඉන්න කියන අවබෝධය තමයි එන්නේ සාමනාසිතට අවබෝධය නෑහෙන ගන්න දින පාඩම මොකද කියලා අහලා තියෙනවා මේ ආකාරයෙන් සාමනාස ධර්ම කරුණු මෙනෙහි කිරීම සිදු වෙන්න ඕනේ කියන එක ආකාරයටම ධර්ම කරුණු මෙනෙහි කිරීම තමයි සිදු වෙන්න ඕන කියලා. එහෙමයි ස්වාමීනි. කියන්නේ බණ ඇහිලා භාවනා කරන්න අවශ්‍ය නැහැ කියලා කියන්නේ. මේ තුලිනු ධර්ම අවබෝධයට යන්න පුළුවන් කියන මේ කියන සංසතන අර අන්තිමටම ඊළඟට එතන කැප්ටි වීම තුල අර සමාධිමත් ස්වභාවය අත්දකින්න එතන සමාධියටපත් වෙනවා වගේ ඒ දැනගැනීම එනවා ස්වාමීන් වහන්සේ ඊළඟට අර ඊළඟට වැඩ එතන ධාවනාව අවසන් වුණත් ස්වාමීන් වහන්සේ අර ඒ ස්වභාවය ටික වෙලාවක් අත්විඳීම තියෙනවා මට ඊළඟට තමයි අර දැනගැනීමක් ඇවිල්ලා ඊළඟ වැඩේ ආරම්භ වෙන්නේ ස්වාමීන් වහන්සේ ඒ මත තමයි මම එහෙම ප්‍රකාශ ඉදිරිපත් කරේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ බණ අහන්නෙත් නැතුව භාවනා කරන්නෙත් නැතුව නිවන් දකින්න පුළුවන් කියලා තමයි කියන්නේ එතන අත්දැකීමට කොටු වීම තුළ එතන අර ඊළඟට ඊළඟ පියවරේදී කොහොමද කියන එක ඉතින් මට අර විස්තර කරගන්න බැහැ සාමනාසේනට අතන අත්දැකීම තුළ මම අතන ධානය තුළ ඉන්නා වගේ එහෙම ස්වභාවයක් අත්දකින්න එතන අර මේ කියන්නේ සිවුම් මට්ටමේ දැනීම දැනගැනීම තුළ හොමාරුව අත්දැකීම තියෙනවා සාමනාසේතන දව වගේ ඔය අත්දැකීම ලැබුවා කියන කාල පරාසය කොච්චරද සාම දලවසෙන්
විනාඩියක් වගේ තමයි සාමනාංශ කරන්නේ ඊට වඩා විනාඩියට වඩා පොඩ්ඩක් වගේ වැඩි වෙයි ඊට වඩා වැඩි කාලයක් කෙරුන්නේ නැහැ සාමනාංශ අනුගත වෙයි ඊට පස්සේ තමන් කරගෙන ඉඳි වැඩි දෙයක් නැහැ ඊට පස්සේ ආය ඒ වගේ අවස්ථා රාශියක් එනවා තමන්ට ඒක එහෙම සාමනාංශ ඔය ඒකෝරද උතන ධානයකට වීමක් මොකද ඒක අතන්දරයක් වුණ නේද එහෙම සාමනාංශ ධානයකට වුණා කියන එකට මොකද ඉස්සක්ක උතන එතන සාංශ ඊළඟට අර මම ඇතුලෙන් කියවෙනවා ඊළඟට මම දැකීමක් තුල තමයි ඉන්නේ සාංශ දැකීමෙන් වෙනස් වීම අත්දැකීමෙන් තමයි ඉන්නේ එතන. ඉතින් ධානයක් කියලා කියන්නේ දැකීම තුල වෙනවා. ධානයක් කියලා කියන්නේ දැකීම නිසා. එහෙම සාංශ දැකීම නිසා තමයි මම එතන ධානයක් කියලා කියන්නේ. එතන වචනයක් දෙන්නේ නැතුව එතන ඒ වුමා එතන වෙනස් වීම අත්දැක දැක ඉන්න ස්වාමීන් ඉන්න ස්වභාවයක් වගේ සංඥාංශ. ද මොකක්ද දකින්නේද? සංඥා ආලෝක ආලෝකම ස්වභාවයේ වෙනස් වීම එක එක එකම විදිහට නෙමෙයි සංඥා ආලෝකයේ වෙනස් වීමක් වගේ අත්දකිනවා. ඊළඟට පැහැදිලි තැනක් වගේ දකින්න ස්වාමීන් වහන්සේ ඒ වගේ දැකීම් තියෙනවා. දෙවල තමයි කමටහන්නේ. කමඨහනට යනවා සම්මාන මවලට තමයි එතන යවෙන්නේ සම්මාන කියලා. කියන්නේ ආලෝකවත් ස්වභාවයෙන් මවලට යන්නේ. එහෙමයි සම්මානස. මන්නේ කලින් කිව්ව දැනගැනීම නැහැ කියලා දැකීමක් විතරදීනේ. ඒ දැකීම් වල මාරු වෙවි ඉඳලා ඊට පස්සේ අවසාන මවලට යවි. ඒ දැකීම් වල මාරු වෙවි ඉඳලා ඊළඟට මා කියන කමඨහනට ගියාම ඒ දැකීම නැහැ සම්මාන. ඔය දැකීම් කියන එකනේ දැන් තමයි මේ ධානයකට උනාකට කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මර්වල්ට ගිය එක ධාන නෙමෙයිනේ. නෑ එහෙමයි ස්වාමීන් වහන්සේ. එම මර්වල්ට ගිය අවස්ථාව ධානයෙන් ඉලිට ගිය එක. එහෙමයි ස්වාමීන් වහන්සේ. දොඩ දැකීමෙන් තමයි ඔය ධානයකට වෙලා ඉටි කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතොර ඒ වෙලාවේදී කමනාන්න නෑ එතකොට. තන කමටහන වෙන්නේ සාමනාසර දැකීම තමයි සාමනාස. දැකීම දන් කමටහන වෙන්නේ. එහෙමයි සාමනාස. දව ම කියන අවස්ථාව ධානය නෙමෙයි කියලා කියන්නේ තමයි. ධානයක් එතන අර දැකීම එතන එතනින් නැවතත් අර ඒ ස්වභාවයෙන් එළියට එීම වගේ මට තේරෙන සාමනාස. සුභායි ලීඩේම එහෙනම් දැන් එතකොට මේ ඔය ධර්ම පළවෙනි වෙනසා දෙවෙනි අධීර කරන්නයි කියලා උපදේශය ලැබීමට පෙර තමන්ට ලැබෙදිච්ච අවසාන උපදේශය මොකක්ද? ධර්ම ශ්‍රවණයත් එක්ක විනාඩි 5ක් භාවනා කරන්න නෑ භාවනාව විතරක් කරන්න කියන ස්වාමීන් වහන්සේ. ධර්ම ශ්‍රවණය තු භාවනා පමණක් කරන්න කියන උපදේශය. එහෙනම් ඊළඟට ධර්ම ශ්‍රවණයත් එක්කත් කරන්න කියලා එක කමටහනයි දුන්නේ ඊළඟට නැවතත් සාමනාංශ මේ භාවනා මේ ධර්ම කරුණ මෙනෙහි කිරීම කරන්න කියලා කිව්වා ඒක එපා නවත්තලා සාමනාංශ දැන් එතකොට නැවතරක් ඒ උපදේශයට ගියොත් එ මොකද වෙන්නේ තමයි ධර්ම ශ්‍රවණයයි සයිද භාවනාවක් කරන්න කියලා දැන් උපදේශය ලැබුණොත් එ මොකද වෙන්නේ මට සාමනාංශ දැන් අර ධර්ම කරුණු එතන මූලික උපදේශයට අනුගත වීම තුළ සාමනාංශ එතන භාවනාව ආරම්භ වීම සිද්ධ වෙනවා භාවනාවට අනුගත වීම සිද්ධ වෙනවා කියන අවබෝධය තියෙනවා දැන් සාමනාංශ. ඉතින් ඔය උපදේශයේ වෙනුවට දැන් උපදේශය ආවත් එහෙම අර පරණ දීලා දෙන උපදේශයම ආයි පටන් ගන්න කියලා. දැන් සෝන්සත් භාවනාවක් කියන උපදේශය පිට යටදී ආයි භාවනා කරන්න කියලා පටන් ගන්නයි කියලා මේ මොහොතේ උපදේශයක් ලැබුණොතින් මොකද වෙන්නේ? ඒක ගැටලුවක් වෙන එකක් නෑ සාමිනාස දැන් මේ මොහොතේ මට තේරෙනවා. ගැටලුවක් වෙන එකක් නෑ. එහෙමයි සාමිනාස. වෙන තමන් කලින් ප්‍රකාශ කරා භාවනා නොකර ධර්ම ශ්‍රවණය නොකර නිවන් දකින්න පුළුවන් කියලා තමන්ට තේරෙනවා කියලා. එහෙමයි සාමිනාස. එමුනේ උපදේශයක් අවශ්‍ය නෑනේ එතකොට. ඒක ඒ ප්‍රකාශ වූ සංසතනාර ධානාගත වෙනවා කියන ඒ ස්වභාවය එතන
ඒ අත්දැකීම තුල තමයි එහෙම ප්‍රකාශයක් ඉදිරිපත් වුණේ සාමනහස. එහෙම නැතිනම් ඔය දැන් ඔය උපදේශයේ යටතේ Tamanට භාවනා කරන්න පුළුවන් කියලා තේරෙනවා නම් ධර්ම ශ්‍රවණේ නොකර වැඩි ඉවර කරගන්න පුළුවන් කියලාම තේරෙනවා නම් ඉතින් ඒ කියන්නේ නිවන් දකින්න බුදුබණ අවශ්‍ය නැහැ කියලා කියන්නේ නේද? බුදුබණ අවශ්‍යයි සාමනහසෙන් හන්ද. උපදේශ අවශ්‍යයි සාමනහස. මහත්මිය එමයි දැන් අපි ආයමත් මට ඒ පොඩ්ඩක් මුල් දැන ගැනීම පටන් ගැනීම ගැන ආයමත් පොඩ්ඩක් ප්‍රකාශ කරොතේ මගේ සෑම දැන ගැනීමකදීම කියනකොට මහත්මිය එතන මම යම් ස්වභාවයක් අත්දකින්නවා කියන එක ස්වභාවයක් අත්දකින්නවා ඒ දැන ගැනීම තුළ ඒ කියන්නේ වචන ටික සෑම දැන ගැනීමකදී කියලා එනකොට ප්‍රකට වෙනවා එහෙමයි එතෙන්දී අර යම් දැකීමකුත් එනවා මට මහත්මයා එක් මොකක්ද එතෙන් ඒ දැකීම තුළ එන එක තමයි මම අර ධානය කියන එක විස්තර කරේ මහත්මිය. ඥාන කියන එක මම එහෙම අවබෝධය තියෙන්නේ එතන ඒ කියන්නේ එතන දැන ගැනීමටපත් වෙන්නේ මේ මෙහෙම තැනක යම් දෙයක් සිදු වෙලා කියලා. ඒ කියන්නේ ඒක ඥානක පොඩේන ඔය ධාන මගුල නෙමෙයි කතා කරන්න කියලා කිව්වා අර මුල කලින් කිව්ව පොයින්ට් එක අර ඕනෝන ਵਿਚාරයක් කියලාම දාපු තැන කතා කරන්න කිව්වා. ආ එහෙම සමහරවස්. මේ වෙලාවට කියන්නේ අහගෙන ඉන්නේ දෙන්න එක්කෙනෙක්. එතන මහත්මිය අර දැන ගැනීම කමඨහනටයි ඒ දෙක අතර මැද මහත්මිය කමඨහන කෙටිවීම සංසිඳීම ඒ වගේ දැන ගැනීම රාශියක් එනවා මට. අපි ආයමත් එතෙන්ට ගිහින් ආයමත් ඒක කියන්න පුළුවන්ද මහත්මිය මට එතන මිස් වෙලාද කියලා බලන්න. සෑම දැන ජාරියක්දී එහෙමයි. එතනදී මම බණ කියන කමඨරණ යන්නේ ඒ යන දෙක අතර මැද සම දැනගැනීමකදීම කියන අතර මැද එතන කමඨහන කෙටි කමඨහනේ කෙටිවීම සංසිඳීම ඒ වගේ දැනගැනීම් ගොඩකට ගොඩ ඇතුලෙන් යනවා මහත්මිය ඒ යන ඒ දැනගැනීම් ගොඩෙන් පස්සේ තමයි මම බණ කියන දැනගැනීමට යන්නේ මම කමඨහනට එහෙම ඒ කියන්නේ සෑම දැන ගැනීමකදී කියලා ප්‍රකට වෙනවා ඊට පස්සේ මේ දැන ගැනීම ටිකක් මොකක් හරි ක්‍රියාවලියක් සිදු වෙනවා කියලා දන්නවා ඊට පස්සේ එතනින් මම බණ කියන එකට යනවා එහෙම එතකොට ඒ එතන තිබ්බ දැන ගැනීම ටික මාපිට අහු වුණාද අත්දැක්කද මුලින්ම මට එතන ආව දැන කෙටිවීම සංසිඳීම කියන දැනගැනීම් දෙක ඊළඟට ආපු ටික දැනගැනීම් හරියට දන්නේ නැහැ මහත්මිය. එතන ප්‍රකාශ කරන්න බෑ ඒ ටික. කෙටිවීම සංසිඳීම සිඳීම කියන දැනගැනීම් ආපු බව දන්නවා සාමී මහත්මිය.
ඒක කොහොමද මහත්මියට ওই වචන දෙක මට ප්‍රකට වෙන්නේ දැනගත්තේ කොහොමද කියලා ඒක අර මම සෑම දැනගැනීමකට කියලා දැනගත්තේ වචනේ ඒක දැන් දැනගැනීමක් නේ ඊට පස්සේ මම බණ කියන එකට දැනගැනීමකට ගියා ඒ දෙකයි මේකයි අතර වෙනසක් තියෙනවද ඒක ඇතුළතින් ඇතුළෙන් ඒ කියන්නේ ඒ දැනගැනීම වාසිය ඇතුළතින් නිකන් අර මෙනෙහිවීමක් වගේ එහෙම එතන ප්‍රකට වීමක් නෙමෙයි කියන එක තමයි මට තේරෙන්නේ ඒ ටික ප්‍රකට වීමක් නෙමෙයි ඇතුළෙන් ඇතුළත ක්‍රියාත්මක වීමක් වගේ එන්නේ එහෙම එතකොට ඒකට වචන කොහොමද ඒ ක්‍රියාත්මක වීම තුලින් මහත්මයට එළියට ආවේ කෙටි වීම සංසිඳීම කියන දෙක දැනගත්තද එහෙමද ඒ ඊළඟට මම බණ කියන කමටහනට යවුන් ගියේ අර දෙක අර වචන කියන දෙක කොහොමද දැනගත්තේ ඒ දෙක දැක්කා ද සක්කතුනා ඒක ඇතුලෙන් කියවීම සම්පූර්ණ ඇතුලෙන් කියවුණාද ඒක සි අර මට තේරුණ නිකන් සිවුම්ව දැන ගැනීමටපත් වුණා ඒ දැනගත්තු බව දැනගත් ස්වාමීන් වහන්සේ තව පොඩ්ඩක් පුටු කරලා දැක්ක යන එතන ඒකම තමයි එතන වෙලා තියෙන්නේ කියලා වගේ එකක් තමයි ප්‍රකට වෙන්නේ මහත්මයා ධර්මපාල මහත්මයාට මොකක් හරි එතනින් උස්මත් ඉස්මතු කරලා ගන්න පුළන්ද අවසරයි සන්නස අවසරයි අවසරයි නෝන මහත්මිය කමටහන දුන්න නෝන මහත්මිය ඔව් දැන් එතන ඔව් දැන් ඔය ඔතන ඒ දැන් ඔය කියන ස්වභාවය එහෙමයි ඔය කියන ස්වභාවයට ඉස්සෙල්ලා දැනගැනීම මොකක්ද උනේ සෑම දැනගැනීමකදීම කියලා දැනගත්තා. එහෙමයි. ඔව් ඊට පස්සේ දැනගත්තේ මම බණ. ඊට පස්සේ තමයි අර දැනගැනීම් ටික මම බණ කියන්නට පෙර තමයි අර දැනගැනීම් ටික ආවේ. එහෙමයි. මේ දෙක ඒ දැනගැනීම් දෙක අතර වෙච්ච ඒ කියන්නේ සිදු වෙච්ච දේ ගැන විස්තරයක් කරේ. එහෙමයි මහත්මයා. ඔපතුමිය කිව්වනේ එතන ප්‍රකට වීමක් නැහැ ඒ වුණාට යම්කිසි දැනගැනීමක් තියෙනවා කියලා. එහෙමයි. ඔව්. එතන දැනගැනීම් එකක් නෙමෙයි මහත්මයා එතන එකට දිගේ ආනකොට ඊළඟට මම බණ කියන තැනට ගියා කියන්නේ. ඔව්. ඒකට ඒ කියන්නේ එතන දැන් එතන එතකොට මේ දැන් අර ඉස්සලා දැනගැනීමක් නේ. එහෙමයි. ඔය කියන ස්වභාවයට ඉස්සෙල්ලා දැනගැනීමක් වුණා. එතකොට දැන් ඊට පස්සේ දැන් ඔබතුමියගේ කමටහනනේ මම බණ කියන එක. එහෙමයි. ඔව්. දැන් එතන එතකොට එතන දැකීමක් අරේ මෙහෙ මොනවත් නැහැ. ඒ උනාට දැනගැනීමක් විතරයි තියෙන්නේ. එතන මේ මොහොත් දැනගැනීමක් කියලා කිව්වට ඔය කියන්නේ එතන ස්වභාවයක් අත්දැක්කා කියලානේ කියන්නේ. එහෙමයි මහත්මයා. ඔව්. දැන් එතකොට එතන ස්වභාවය ගැන එතකොට වෙන මොකක්වත් මේ අවබෝධයක් නැහැ කියලානේ කියවෙන්නේ නේද? එතන ස්වභාවය මහත්මයා මට මේ මොහොතේ කියන්න එතන තමයි දුකේ හට ගැනීම කියලා. ඒ කියන්නේ එතන දැන ගැනීම දැන් ඉතින් දුක එතන දැනගැනීම නැත්නම් කොහොමද දුකක් තියෙන්නේ ආ ඒ ගැන කතා කරන්න එපා
දැන් උත්තර ඉස්මතු කරගන්න තමයි සන්නංශයේ ගිහම උපදෙස් හම්බුනේ අවසරයි සන්නංශ අවසරයි ඔව් මොකද කියන්නේ ඊ අර අර සාකච්ඡාවට ගත්ත ඒ නෝනගේ ස්වභාවයනේ මෙතනත් මේ තියෙන සන්නංශ මොකද ඉතින් සන්නංශ දැන් ඕකට මේ ඒ ඒ සාකච්ඡාවේ වචන උත්තරන්ට දාලා වැඩක් නැහැ සන්නංශ දැන් මෙතන මේ මෙතන අධ්‍යක්ීම එතකොට ඒ අධ්‍යක්ීම උටම සමානයි කියන එක තමයි සන්නංශ ඉතින් මට කියන්න වෙන්නේ සන්නංශ වෙන සාකච්ඡා කරන්න දෙයක් තියනවාද කියලා ඔය දැන් මම අනිත් මහත්ම මොකද කියන්නේ සාකච්ඡා කරමු ස්වාමීන් වහන්සේ එතන මට එතන අපහැදිලි අර ප්‍රකට වෙලා දැක්ක වචන දෙක සාංශීලීව දැන් අපේ ධර්ම කරුණු මෙනෙහි කිරීම කොහොමද උපදේශයට යොමු වෙන්න හේතු ප්‍රත්‍ය එතනදී දැන ගැනීම තුලින් ක්‍රියා මට ඒක ඇච්චර මට ප්‍රකට වෙනවා අර සංසිඳීම නිරෝධේ ඒ වචන දෙක හරියටම මහත්මිය එතන විස්තර හොයා අත්දැකීම නිර්වෘල්ව අල්ලගෙනද නැත්නම් මේ වචන දෙක එහෙම එකක් එන්නේ ස්වාමීන් වහන්සේ දැන් ගමන ඉදපත් කරු මහත්මියට පුනෝකට මේ ඉද ප්‍රකාශ කර අවසරය සංස එතන මගේ අත්දැකීම තමයි මම එතන විස්තර කරේ ස්වාමීන් වහන්ස මාත්මි කියන ඔය මාත්මි හරියට අත්දැකීම අල්ලගෙන නැහැ කියලා මේ මාත්මි කියන ඔය මාත්මි හරියට අත්දැකීම අල්ලගෙන නැහැ කියලා එතන අත්දැකපු ආකාරය තමයි ස්වාමීන් වහන්ස විස්තර කිරීම සිද්ධ වුණේ ස්වාමීන් වහන්ස හරි යුද්ධ ප්‍රකාශ කරන්න බයයි මාත්මි බාගෙට යුද්ධ ප්‍රකාශ කරන්න ඉතින් දැන් මේ අනිත්ව කපනා ඉදපත් කරන තින් නිසා මෙතන මේ රාජ්‍ය මිටරට යන්න බෑ ඉතින් ඔක තමයි හැමෝම මේ නැති දේවල් හොයන්න යනවා තියෙන දේවල් අත්දකින්න නැතුව අර පළමු කරන ඉදපත් කරපු අර ගෑන්ටු උනත් ඒක ඒ කියන්නේ වෙන වෙන දේවල් හොයන්න දැන් මේ කපනා හන පස්සේ කලින් දුන්නු ගෑණිත් හොයන්න යනවා මේකෙන් මේක කරාට පස්සේ වෙන දේවල් හොයන්න යනවා මුන් මොනවා කරනවා කියලා තේරෙන්නේ ඉගෙන බලන්නේ යටඳුම් ඇඳන් පස්සේ මොකද්ද වෙන්නේ කියලා ඉල්ලා උඩඳුම් අඳින එක ප්‍රයෝජනක් වෙයි කියලා තමයි ඉගෙන ඉතින්. උඩඳුම් ප්‍රයෝජනක් වුණොත් යටඳුම් උඩින් අඳින්න පුළුවන් හැබැයි. සාරියට උඩින් මේ කරන්න පුළුවන් වෙයි ජංගිය අඳ ගන්න ඒක. මේක අනුපූර්ව සීල අනුපූර්ව ක්‍රියා අනුපූර්ව ප්‍රතිපදා කියලා දේශනා කරලා තියෙනවා දශමයකට ගණන් ගන්න. ධර්මයට කරන බාල්දු කිරිල්ල සංසාරය වෙයි කවදා ගෙවල ඉවර කරයිද කියලා තමයි ගැටලු තියෙන්නේ. ඒ නිසා ඔය මහත්මිය කමනා විතර තාගත යන දෙයක් නැහැ. දැන් ඔය මහත්මියත් එක දැන් අර කලින් කමනා ඉදපත් කරපු මහත්මිය දැන් මේ මහත්මියට පොඩි උපදේශ දෙන්න ඔය මහත්මිය. දැන් කලින් කමනා ඉදපත් කරපු මහත්මිය මේ මහත්මියන් අහන්න දැන් මොකද්ද මේ මේ තවන්න තියෙන ගැටලුව එතන ඉදපත් කරන්න දැන් ඔබ භාවනාවේ සම්බන්ධයෙන් තමයි තිබෙන්නා වූ ගැටලුව නිරවුල් කරගන්න අවසරය සමගාමීව මමද ඔව් ගෑණිය ඔබ ගෑන්ට කලින් ගෑණි අවසරය සමගාමීව දැන් මේ කමට ආයිටි මාත්මිය. එහෙමයි. දැන් මොකද තමයි තේරෙන්නේ? සර්ණහස කලින් නෝනාගේ කමට හන ගැනද සර්ණහස අහන්නේ? කලින් නෝනා කමට තමන් ගැන තේරෙන්නේ. තමන්ගේ කමට හන තමන්ගේ භාවනා සම්බන්ධයෙන් තමන්ට මොකක් තේරෙන්නේ කියලා දැන් අහන්නේ. නෝනා කියන්නේ ඕනෝට තේරෙන්නේ. ඉතින් ඕනෝ ඔච්චර දඟල නෝනා නේ. එහෙමයි සර්ණහස. ස්වාමීන් වහන්ස ධර්ම කරුණුව මෙනෙහි කිරීම සිදුවිය යුතු ආකාරය පිළිබඳව තවදුරටත් ස්වාමීන් වහන්ස
उपदेश महात्म्य कमटा तमंट मुनोहारी पाड़ मगति बुनिया देखे कमटा उत्तर දැයි කටපාඩම් කරගෙන බලනවා දෙයාගේ පළවෙනි එක මෙහෙමයි දෙවෙනි එක මෙහෙමයි ඒ අතරමැද මෙහෙමයි කියලා දැයි කොහොමද නේද ඊළඟ අවස්ථාවේ දැයි කමඩල සාකච්ඡා කරද්දී තමයි පාඩමක් ගන්න ඒත් ඒ පාඩමක් අරගෙන නැහැ නෝනා මොන හරි සම්මුති වශයෙන් මොන හරි වෙන විශාල ගැටලුවක් තියෙනවා මොකද්ද ඔය තියෙන කලකිරිලි කලකි මොක මොකටද වෙන කලකිරිලි ඉන්නේ මේ දවස ඉතින් නෑ ස්වාමීන් වහන්සේ भावना अणुत तम विरधर धरल दंगल दंगल ईकल पिल तम तेरे हेतु संभुति वासे मुनवारी दिवाले का आर उल्लेख का इन्ने वन होना तदोपर वायरी स्वभाव नहीं होता इन्ने एक निखन नोन अभी मेक मेक कर नोन मेक बल्ला मेकट काली दागतर हरियाणा पैदल गल विस्तर करे सम्मति के देवाल उत्तर मितनी सम्मति के देवाल सम्मति उत्तर सम्मति देवाल कमटा उत्तर मैन दून उपदेश परपू बतु काल बड़ी कर बैगे मैन दिन दस गाने परपू बतु कन्न उत्साह अब दिन सम्मति वाशन तमंग मुनवाहारी मेमला बेरवे कंडा मुखकारी तीन कोई नोन अन्या सम्मति प्रश्न आगे तेरे कल तो तत्म तीन नतु अब उत्तर तीन यह उत्तर अब कमटा दाल हर कमटा कोकटत अग्नि कमटा मंबना मुनवाहरी कराट ये क्रीमी कारट मे क्यूक दसम विन विन हाने ये वेटे सिद्धे न जो एक महत्व मितने के पोटी ड्रिंक गई मम बना ड्रिंक अत्र अला मस्कान मस दिन तीन दंगोड़ी इतकोट कमटा की कमी अन्नी इन कमटा की मम बनाई अरक बुआना राबूना बिस्की बुआना एक इफेक्ट इन्हें आ रखे इंकमटा की योगी हो पत्ते पोलिंग होगी प्राणघाता कुछ नहीं दास मस्क नहीं दिया कुछ अन्या तमाम मरा प्रश्न
එනිසා ප්‍රාණඝාතයේ අකුසල ඉල්ලලා පාරයන් මිනින් ගිය ගානිකි කරේ තියෙන මාලි කඩায়නේ දුන්නා මම බනහන්න ගියේ ඒ හරිනවද ඔවගේ වැඩ නෝනෝල් කියන්නේ ඔය ඒ නිසා සම්මුතියයි මේ අසම්මුතියයි නෝන දෙක ඉස්සෙල්ලා වෙන් කරගන්න ඒවට උත්තරයන් බෑ මෙතනින් සව භාවනා කරන වාර ගන්න වැඩි කරගන්න උත්සාහ කරල කරන්නේ ඊ අර ඒක මොනවාරි තියෙන ගැටලුවක් ඕනට ඔය කියා ගන්න වෙයි නම් මේ කණ්ඩායම ඉස්සර කවුරු හරි කම මහත්කෝ වයින් තනින් කමන ඉදිරිපත් කරන්නේ අපාර එහෙම කරනවා ඒ මහත්කෝ නම එහෙම ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ එහෙම වෙන ගැටලුවක් නෑ ස්වාමීන් වහන්සේ අර අර වැඩ කටයුතු ටිකක් වැඩි එච්චරයි ස්වාමීන් වහන්සේ ජීවන වල ගැටලුවක් නෑ කියනවා මේ ආවුදුරේ ගැටලුවක් තියෙනවා කියලා කියන අවස්ථාවක් නෑ මේ ආවුදුරේ දේව කියන ගැටලුවක් තියෙනවා කියලා කියන්නේ වැඩ කරන වැඩෙන්නේ නැහැ ඉතින් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියලා තමයි තේරුම් අරගන්න කියන තමයි දැන් කියන්නේ. වැඩ අර කමටාන සාකච්ඡා කරන එකින් පාඩමක් ගත්තේ නැත්නම් තවමත් ආයෙ එතනින් ඉන්නේ. නේද තද බල අදිමානිකුත් තියෙනවා ඒ වගේම. භාවනා කරලා දැනේ කාලේ මේවා කරලා කියලා ඊ මට්ටමක් තියෙනවා. ඉතින් ආධුනික වෙන්නෙම නැහැ. අවුරුද්දේ මොන උපදේශය දුන්නත් උපදේශය විදියට ඔක බාර ගන්නෙත් නැහැ. පරණ තැන ඉඳගෙනයි කරන්න හදන්නේ. පරණ ඇඳුරුණි අලුත් ඇඳුමක් අඳිනවා වැඩක් වෙන්නේ නැතන. නෝන කලිතමක් ඇඳගෙන ඉන්නකොට ඔටයි කෝඩ් දාගෙන ඉන්නකොට ඒකසෙන් සාරියක් ඇඳලා වැඩක් වෙන්නේ නැහැ. සාරියේ වැහිලේ තමරකයි. ඒක ඔක්කොම වැහෙන එකක් නැහැ. ලැබුණත් ඒක යට කලිතම ඇඳලා ඉන්න පේනවා බෑ මේ දැනෙනවා අහුවෙනවා. ඔය සමහර ආගම් වල මේ උඩින් අර වාගෙන ඉන්නා වගේ තමයි තෝරේ. ඒ නිසා ඔන්නෝට දැන් උපදේශය දීලා තියෙන උපදේශය වෙනවා තේරුම් අරන් භාවනා කරන්න කියලා තමයි ඔන්නෝට කියන්නේ. අන්දමයි සාමි. වෙලයි අවශ්‍ය නම් කමනාක් දෙන්නේ ඔන්නෝන ඔය කියන සම්මුති වශයෙන් නැහැ කියන කිති ඔන්නෝන බලන්න පරීක්ෂා කළ තමන් තුලින්ම තමන්ගේ දෛනික ජීවිතයේදී තමන්ගේ කියවන්නව අසහනකාරී තත්ත්වෙ මොකෙන්ද එන්නේ කියලා. ඊකට ඔන්නෝන විසඳුම ගන්න කිව්වොත් මේ හරහා භාවනා කරලා ඔන්නෝන දෙකම පටලවා ගන්නවා. මෙතනින් ඒ හරහා දක්වන අකුසල් ටික ඔන්නෝනට මේ කියන්නේ මේ සංසාරී භාවනාව නතර කරොත් තමන්ට ගිනින කුසල් වලට වඩා විශාල කුසල ගොඩක් හදාගෙන තමයි මැරෙන්නේ සිද්ධවන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ ඒකට. තමන් තේරුම් ගන්න නැත්තම්. නිසා ඒක තේරුම් ගන්න පුළුවන් කමක් බැරි වෙන්නේ දැන වුණ උන්ට ඒකට උත්සාහ කරන්න කියලා තමයි කියන්නේ. එහෙමයි සම්. මේ මාත්මී කමන විදිහ නතර වෙනවා මේ ඊට කලින් දැන් කමටාන අවසාන දින දුන්න මාත්මීට දැන් ඔය අත්දැකීමෙන් දැන් ඔතන ඔය හරහා තමන්ට එතකොට කරන්න තියෙන්නේ දැන් ඔය කරපු කාර්ය ආකාරයෙන්ම කරගෙන යන්න ඊට අතිරේකව ඔය දැන් ඕක කරේ තම භාවනාවක් ඉදෙන්න මේ දිනේ වැඩ කරනකොටනේ එතකොට භාවනාව වනිමාති තමයි මයික්‍රෝ කරගන්න එතකොට භාවනාව මේ නැවතවරක් අර කලින් දීලා දෙන උපදේශයට අනුව ධර්ම ශ්‍රවණයේ සහිත භාවනාව විනාඩි 10ක් කාලයක් සඳහා ආරම්භ කළා ඒක කරගෙන යන්නේ තමන්ගේ භාවනාව සහ ධර්මශ්‍රවණේ විදියට. එහෙනම් ධර්මශ්‍රවණේ සඳහා තමයි මාතෘකාව මොනවාද ලැබිලා තිනවද? අර මේ කමලහන් උපදේශයක ඉස්සෙල්ලා කලින් සාමහංශ උපදේශ ධර්මශ්‍රවණේ විතක්ක විත්‍යාර ඥාන සති සම්පජන්නේ ඒව අහන්න කියලා උපදේශ ලැබිලා තියෙන සාමහංශ. ඒ වාලිය වෙන නැහැ තාම. ඒ වහන්න ඕනේ නැහැ නේ සාමහංශ මේ මේ ප්‍රයෝමනානේ මේ කමද මේ හරි එවන ඒ ධර්ම මාතෘකාවල ඒවා අහලා ඊට පස්සේ කමඩක් දුන්නොත් උපදෙස් ලැබෙවි. ඒතකොට ඔය දැන් ඔය කරපු පළවෙනි යෝනිසෝමනසික දෙවෙනි අධීරේ එක තමන් අර නිසා නතර කරන්නේ. ඒකේ ආකාරයෙන්ම යන්න ඕන. ඒ අර භාවනාවෙන් කරගන්න භාවනාව ඔය ධර්ම ශ්‍රවණයේ භාවනාවයි කරන කාලපරාසය ඔය පළවෙනි යෝනිසෝමනසිකාරයට සම්බන්ධ කරගන්නේ. ඒක වෙන්නේ නෝ. එහෙම පළවෙනි යෝනිසෝපනසිකාරය ඊට පෙරත් වෙන්න පුළුවන් පසුත් වෙන්න පුළුවන් පළවෙනි යෝනිසෝපනසිකාරයේ ඉඳලා භාවනාවට යන්නේ නැහැ කලින් උපදෙස් දීලා තිනවනේ. එහෙම පළවෙනි යෝනිසෝපනසිකාරයේ කරගෙන ඉඳලා ඉදිනේදා වැඩ වලට ගිහිල්ලා ඒ කාර්යය කරගෙන ඉන්නකොට භාවනාවක් කරන්න ඕන කියන දැන ගැනීම හරහා තමයි අතෙන්ට ගිහිල්ලා තමන්ගේ කමඩාර පාවිච්චි කරමින් මේ අවස්ථාව ගත කරන්න තියෙන්නේ. ඒතකොට ඒක අර කලින් දීලා තියෙන උපදෙස් ඒ විදිහටම අදාළයි. ඒ කියන්නේ ධර්ම ශ්‍රවණේ ආරම්භ වෙනකන් සහ ධර්ම ශ්‍රවණයෙන් පසු කාලපරාසයේ මේ මොහොතේ මේ ස්ථානයේ ඉරියව්වගෙන ඒ සියලු උපදෙස් අදාළ ඇතන්ට
हर एक तमंगे प्रवर्धन पलसिकार विशाल मे प्रगति अति प्रगति मे तम अतंडे नून कल नुत्मुना सोना प्रकाशकर वारे पार ये तत्व चक्कर कंपन अवतना ध्यान की मटमें अपाधि अने तत्व निरवल कंपनी ओन कल बा डील के तारी बासा तमंगी सम्मति कार्य पटना भावना वार एम किसी प्रमाण एक्रे कलीम प्रमाण बेरूना भाई पल न्यून सुनसिकारी हुरु तव भावना वार कीपिया कीपिया प्रबल होगी नीट पास पल न्यून सुनसिकारी गुड कवश मट वर्धन दक्वा टीका गिनी अत्रेक भावना संबंधी मन गेटे तीन सतीन समाधि समय भावना मीट पेड़ कल दिन खंडा खाली धर्म श्रवणीकरणा अरगेन कल्ला सत्यन समाधि समाधि हुरुगरगंड अतर तुर दंग दाने बाड़ तुर वार्ता तीन दिन की अने दिन दिन संबंध महात्म्य हरि महात्म्य हरिहरा अन्नी तम आवश्यकता तीन इक संबंध संबंध महात्मारी देवनी अदीर पी बंद वेड़ा सन्धान संबंध कमति बिरीज सामान्य कल्ला धर्म साकाच्चा धर्म कमटान साकाच्चा कमटान दिलपच करगेन कमटान कीपैक दिलपच करगेन ये धर्मतावेट अनुगत वेने कोहोमद कियन पिलिबंद साकाच्चावक करन्न अवश्यतावय तीन बवट तमा मेल वार्तावन्नी एक अवश्यय किला हितेनवा नम ओय अयट काट हरि संधानय करगन्न पुलुवन कियन एक तमाई मे मोहते स्वामीन वहन्सेगेन प्रकाश वेला थियेन गौरवनीय स्वामीन वहन्स मम एकट कथा कल सूदान मुखकर वेडसटान लैस्ति करन्न स्वामीन वहन्स अवसर दुनिये महात्मी कमटान अवसान वेनवा इडवा तव कमटान इडवत करन तीनान कमटान इडवत करन पुला अवसरय स्वामीन वहन्स ओब वहन्सेट मागे नमस्कारे वेवा साधु साधु।